කොහොම දිශී හෙලා කියන නම් වැටුණේ මුලින් මෙතනින් පටංගම් කතාව මගේ නම එෂාංගී එෂාංගී ඩයස් ඒ වුණාට ගොඩක් අය ඉතින් එක එක විදියට නම කියනවා හේෂානි කියනවා හේෂාන්ත කියනවා හැබැයිනම් වරද්දනවානේ ප්ලේස් ඉක්‍රමයක් හොයාගත්ත එෂී කියලා කට්ටියට කියන්න පුළුවන් ලේසියෙන් වරද්දන්න නැතුව කියනවා ඒක හින්දා එෂී කියලා තමයි මට කියන්නේ yes ඒ වගේම හෙලා කියන එක ඇත්තම කිව්වොත් ඒක ලොකු කතාවක් බට් කැටියෙන් කිව්වොත් ගේමින් වලින් තමයි මම ස්ට්‍රීමින් හෝස්ටින් කරද්දී I think ඒ නම තමයි යූස් කරේ. දැන් ඇත්තට ගොඩක් ඔපොසිට්. ඒක මට තේරෙන්නේ හඳහනක වුණොත් ගලපන්නේ කොහොමද කියලා. මොකද අපි දෙන්න අහසයි පොළොයි වගේ. ඔව්. තනිකර වෙනස. මම අර කන කෑම එක වුණා. මම මෙයා චිකන් ලෙග් එක කනවා මං චිකන් බ්‍රෙස්ට් එක කනවා. එහෙම. මෙතන එකක් දැක්ක කි මම මැදේක කන්න ආසම අය. ඔව්. ඉතින් හැම වෙලාවම කෑම එකක් දිගහැරියත් මට ඒ මට මං කන භාගේ හම් වෙනවා මගේ කෙනා යාට ඉතුරු භාගේ හම් වෙනවා. එයා කැමති දේවල් එයා කනවා මං කැමති දේ මං කනවා. කෑමක් ඕඩර් කරද්දි දැක්ක කි මෙයා ආස දෙය මොනවාද කියලා මෙයා ඒ දවස මම සැක්‍රිෆයිස් කරන හරි මම මෙයා වෙනුවෙන් හරි මම ඒක කන්න. ඒ වගේ තමයි කි මම හිතන්නේ තියෙන්න ඕනේ. අපි ගල්පගෙන තමයි ගොඩක් කිටි ඉවතේ ලේසි එතකොට. හිතේ තියෙන ආදරේ මුලින්ම අපි පිළිවිලට අවස්ථාව දෙමු ප්‍රකාශ කරන්න. I want to like thank you baby කියන්නේ හැම දෙයකටම ගෙදර ඕන දෙයක් වුණත් මට ඕන දෙයක් වුණත් අනිවාර්යෙන්ම ඔයා ඉන්නවා. ඒ කියන්නේ මම රෆ් පැච් එක ගියා කාලයක්. ඉතින් thank you ඒ මොහොතේත් මාව මේව කරන දරාගෙන හිටියට and honestly I love you and I want to be with you for the rest of my life it's so nice ඔබ හම්බ වෙනකොට තමයි මගේ ජීවිතේ මම හරි පැත්තට හැරෙන්නේ කට්ටියට කතා කරන විදිය වෙන මිනිස්සු ආශ්‍රය කරන විදිය social වෙන්නේ කොහොමද ඒ ඔක්කොම මම ඉගෙන ගත්තේ වාගෙන් so thank you so much for everything that you've done for me මම ඔයාගේ wife කියලා ඔයා ජීවිතේට මාව පැත්තකින් තියලා වයිෆ් ඩියුටිස් තනියෙන් කරන්න කියලා අතහැරලා නැහැ. ඔයා හස්බන්ඩ් කෙනෙක්ටත් වැඩිය දෙයක් ඔයා කරනවා. I think ඒකට ගොඩක් ආදරෙයි. Thank you so much. හැමදාම ආදරේ ගින්න ලැබෙන කියලා විශ් කරනවා. වැඩිපුරම බොරු කියන්නේ ධනුෂ්කද? බොරු කියනද? බබා වගේ ගලාගෙන ගලාගෙන එනවා සමහර විට මම බොරු කියනවා ඊට පස්සේ මම දන්නේ මගෙන් කියන්නේ මෙයා අර කතාව එනකොට ඒක ඉන්ට්‍රස්ටිං කරන් පොඩි කැලලක් එකතු කරලා අර අම්මලාට එහෙම ඊට පස්සේ අම්මලා මගෙන් අහනකොට මම වෙන කතාවක් මම යාගේ හැමදාම අහගෙන බේ පාරකද කියන්නේ අර මායි මං ආස අර විහිළු අර බොරු කියන්නේ ඔගේ පොඩ්ඩක් බොරු කියන අර බොරු කිය පාට යන පුළුවන් නේද රසට මෙයා තමයි මේ මේ ඇත්තමක බඳින්න කලින් මෙලෝඩියක් දන්නා කි මම මාර විදියට බයලා හිටියේ කවුද මන කන්න දෙන්නේ කියලා ඊට පස්සේ නම් මම ඉගෙන ගන්න අමාරු නෑ දැන් සෝෂල් මීඩියා තියෙනවා අපිට ඉන්ටර්නෙට් එක තියෙනවා එහෙම තමයි මම ඉගෙන ගත්තේ මං අර කනවක් ඒ මං අර නිදාගෙන අර කනවා කියන්නේ ඔව් කනවා නින්ද මම බලන්න මම මොනක් දන්න මම වීඩියෝ කරලා තිනවා අක්කේ මගේ ෆෝන් එකේ තියෙද්දි අර පොඩි ළමයි කිරි බොනවා ඒ වගේ ඔව් දැන් ඒක බලාගෙන අක්කේ ඔවා පිළිගන්න අපේ පූසත් ඒක කරනවා හැමතිස්සෙම කියවන්නේ ඉෂි අම්මෝ මම මෙතන ඉඳදී වැඩිපුරම කියවුවේ ඉෂි මම අක්කේ ඔයා කියන්නේ සමහර වෙලාවක අක්කේ මම මෙයා කතා කර කර හිටියද්දි සමහර වෙලාවට මෙයා කතා කරද්දී අක්කේ ඉවර වෙන්නේ නැහැ ටොපික් එක වෙන ටොපික් කරනවා එතනින් තව ටොපික් එකට මං සමහර වෙලාවට මෙහෙම කළා මෙහෙම අල්ල ගන්නවා මම දන්නේ කොලෙජ් එකේ තමයි හම්බ වෙන්නේ ඒ වෙනකොට හැබැයි මම නම් රිලේෂන්ෂිප් එක බලාගෙන නෙමෙයි කොලෙජ් ගියේ මම නම් බලාගෙන ගියේ මම නම් මම ඒ කාලේ ඒ කියන්නේ අවුරුදු 24ක් ඒ කියන්නේ දැන් 27යි 20 අවුරුදු 24ක්ම අර සිංගල් ලයිෆ් එකේ හිටියේ එතකොට මං කොලෙජ් එකේ යද්දිම කොලෙජ් එක තනි කර හිටියේ 25ක් විතර ගර්ල්ස් ලේටි එකොල්ල දෙන්න හිටියේ ඉතින් මම දැනගත්ත chance එකක් තියෙන බව ඉතින් එහෙම ඉතින් මම full try කරා but මේ මුල් ටිකේ ඔද්දක් හරියන්නේ නැහැ මම පොඩ්ඩක් කාලේ අරගෙන තමයි උත්තරේ දුන්නේ හැබැයි කියන්නේ ඒකට හේතුවක් වෙන්නේ මං හිතන්නේ මේ කාලේ ආශ්‍රය කරන කොල්ලෝනුව බලනකොට මම වෙනසක් දැක්කා හෙලාගේ ඇත්තට ඒකට හින්ද තමයි මට හිත ගියේ ඇත්තම කියනවා නම් අයියා තමයි YouTube පටන් ගත්තේ අයියා 2015 හරි 2016 හරි තමයි පටන් ගත්තේ එතකොට ඒත් එක්ක මම පටන් ගන්නවා 2018 අන්තිම හරිය වගේ වීඩියෝස් හතරක් වගේ තමයි දාන්න හම්බුනේ සති හතරක ඊට පස්සේ හිමම නතර කෙරුවා නතර කරලා අපි දෙන්න ගොඩක් ආසාවෙන් හිටියේ YouTube අපි couple channel එකක් පටන් ගමු කියලා
ඒවනාට රිලේෂන්ශිප්ගේ අනාතර කොලේජුයි අසයින්මන් සේවත් එක්ක කොහොමත් කරන්න අමාරුයි. ඒකින්ද අපි මෙතුර වෙඩින්න කතාව මැරිකිරුව මැරිකිරුවට පස්සේ පුළුවන්න්නේ අපිට එතකට අපේම කාලය හදාගන්න පුළුවන්. ඒකින්ද මැරිකිරුවට පස්සේ අපි කරනවා කිය තම බලාගෙන හිටියේ. ජනවාරි දැන් පොඩ්ඩක් ජනවාරි වෙනකොට පොඩි ගැම්මක් එනවනේ අපිට අලුතෙන් දෙයක් මොනවා හරි මොටිවේෂන් එක අරගෙන දෙන්න පටන් ගත්තා. එතකොට පටන් ගත්ත එකම පළවෙනි වීඩියෝ එක මම හිතන්නේ සතියකින්ද සතියකින් සතිය කමාරකින් විතර 50ක් විතර බලනවා. අලුත් channel එකට ඒක ඉතින් ලොකු දෙයක් ඉතින්. ඒක පැත්තකට limit කරේ නෑ අපි. ඒ කියන්නේ අපි අර ආසාස දේවල් ලක්කේ අපි පොඩ්ඩක් YouTube channel එකේ ආසාස විදි ඒ කියන්නේ travel do food ඒ කියන්නේ food මේ videos ඒ වගේ ගොඩාක් අර පැති වලට අපි ආස දේවල් තමයි කරේ. දැන්ට අපි YouTube එකේ කරලා තියෙන එක video එකකටවත් paid එකක් කරලා නැහැ. මේ අපි ඔක්කොම අපේම වියදමින් තමයි දැන්ට කරලා තියෙන videos. තාම invest කරනවා විතරයි ඒකට. එතනින් ප්‍රතිඵලයක් ලොකුවට තාම නැත්. 8900 ගානක් විතර bill ආවා මේ burger එකක් ගන්න. ඊට පස්සේ අපි ඕකේ burger challenge එකක් තමයි කරන්න ගියේ. මේ මුළු burger එකම කාලා ඉවර කරනවා එහෙම කියලා. එවනාට ඒ සල්ලිත් ඉතින් දීලා ඔක්කොම වීඩියෝ එක ෂූට් කරලා ගෙදර ඇවිල්ලා මම පොඩ්ඩක් දුර යන්නත් උනා. ඒ දුර සාමාන්‍යයෙන් දුර කියන්නේ පැය එකමාරක වගේ දුරක් තියෙනවා. එවනාට අන්තිමේදී එතනට ගිහිල්ලා වීඩියෝ ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා මම එඩිට් කරන්න ගන්නකොට මට පේනවා ඒකේ තනිකරම වීඩියෝ එකේ මැස්සෝ. ඒ කියන්නේ අකි මේ ඒ තනියේ ස්ථානය අනුව මම හිතන්නේ එදා පොඩ්ඩක් නෑ ඒගොල්ලන්ට වැරද්දක් ඇත්තට කියන්න බෑ. අපි බනින්නේ නෑ නැත්නම් අපිටත් වෛරල් යන්න පුළුවන් බැන බැන මිනිස්සුන්ට. ඒුණාට එහෙම ඇත්තට කරන්න අරකයි බිස්නස් එකක් මනුස්සෙක් කරන්නේ අනිත් එක එදා. ඒත් අකි අපි අපි ඊට කලින් අපි මේ කියලා කතා කරලා ආවා මේ මෙහෙම මෙහෙම කියලා. බට ඒ වුණාට මේ අපි වීඩියෝ එකක්වත් එළිය දැම්මේ නෑ. අපි දැම්මේ නෑ මොකද මේ අපි ඒක එහෙම අපේ සල්ලි වලින් වුණත් අපි එහෙම මේක අයින් කරා කියලා ඒක අපිට පෙන්වන්න බෑ ඔවාසි. මම 12 years 13 years වලදී වගේ තමයි මම ගේමින් පටන් ගත්තේ. ඒ කාලේ තාත්තා මගේ ලැප්ටොප් එක පොලේ ගහලා තියෙනවා. එච්චර දේවල් මට වෙලා තියෙනවා. බට ඒ වුණාට අර ඒ දෙමාපියන්ට පොඩ්ඩක් ඕනේ මේන් දේ මේකෙන් හම්බු කිරීමක් නැත්නම් මේකේ කොහොමද එහෙම කියලා. ඉතින් මම game.lk කියලා ඔර්ගනයිසේෂන් එකකට වැඩ කරලා හෝස්ටිං ඇන් ගේම් කාස්ටිං ඔක්කොම ඉතින් අවුරුදු දෙකක් දෙකමාර තුනක් කර වැඩ කරා. ඊට පස්සේ මම හෙලා ස්ට්‍රීමින් කියලා වෙනම මගේ පේජ් එකක් කරන් තමයි ගේම් එක ස්ට්‍රීම් කරේ. දෙන්නම ගොඩක් කන්ට්‍රවර්ෂල් ජොබ්ස් තමයි කරන්නේ. අපි පොඩි කාලේ ලොකු වුණාම කවුද වෙන්නේ කියනකොට ළමයි කියන්නේ ડોක්ටර් ටීචර් ඔය එහෙමනේ ගේම කෙනෙක්ට කියන්නේ. මම පොඩි කාලේ ඉඳන් අපේ තාත්තා බබා කියලා දෙනවා මම ෆුල් ගේම කෙනෙක් තමයි එහෙම කියලා. ඒ කියන්නේ ඒ කිව්වට හිතන්නේ අපි දැනන් හිටියේ නේ අනාගතයේදී මෙහෙම ජොබ්ස් තමයි අපිට කරන්න. يعني හැබැයි මොනවා වුණත් සෝෂල් මීඩියා පැත්තේ මොනවා වුණත් අපි ඉගෙනගෙන තියෙන හින්දා ඒ දැනුම තියෙන හින්දා අපිට වෙන ජොබ් එකකට යන්න කැමති නැහැ. ඕන වෙලාවක පුළුවන්. දැන් මම විහිළු හැම කමයක් ඒ ගොඩාක් විහිළු කරනවා මම. ඉතින් විහිළු කරද්දී මෙයාට අර පටස් ගාලා තරහ යන්නේ අර ඕන්ට වඩා අර පොඩ්ඩ විහිළු කරන්නේ තරහ යනවා. ඉතින් තරහ යනවා කියන්නේ අපේ හැම අර ඒ වගේ يعني රණ්ඩු නෑ අපේ තියෙන පොඩි පොඩි ඒවා. බට මෙයාට තමයි හැම වෙලාවම පොඩි අර එහෙ දෙයක් තිබ්බොත් ඒක කිචන් එකේ හරි ප්ලේට් එකක්වත් පෝදන්න බැරිනම් එතකොට තරහ යනවා. ඒ වගේ වෙනවා. බට ඊට අමතරව චූටි චූටි ඒවා. බට ඊට අමතරව මට තමයි අක්කි මං හිතන්නේ ගොඩාක්ම තරහ යන්නේ ඒක පාට එනවා. ඒක පාට එද්දී අක්කි කියන අක්කි අර මම හැදිලා තියෙන ඒ කියන්නේ මම ගොඩාක් ඉවසනවා. ඉවසනවා කියන්නේ අර එවිලේ කියන්නේත් නැහැ. රට යන්න තමයි හිටියේ. ඒ වුණාට පොඩ්ඩක් ගා YouTube පටන් ගත්තකින්ද ටික කාලයක් මෙහෙ අපි සතුටු වෙන පුළුවන් උපරිම සතුටු වෙනවා. මොකද තාම අපි තරුණයි. මැරි කරලා එක පාට මේ ළමයි හදලා ඒවට කමිට් වෙලා එහෙම මුකුත් මං කියන්නේ අපේ තරුණ කාලේ පොඩ්ඩක් enjoy කරන්න ඕනේ. එතකම් මෙහෙම අපි content create කරලා YouTube කරලා full enjoy කරලා තමයි ඊට පස්සේ තමයි රට ගිහිල්ලා එතන settle වෙලා ළමයි හදලා එහෙම ඒගොල්ලන්ටත් හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් විදියට ආවම තමයි රට යන එකක් කී නිකන් 100% කිව්වොත් 30ක වගේ තමයි විශ්වාසයෙන් තියෙන්නේ. බට ඊට වඩා කි මෙහි ඒ කියන්නේ මෙහි දෙයක් කරන්න තමයි නිකන් පොඩි පොඩි plans තියෙනවා. බලනවා මේ අවුරුද්ද ඇතුළත මොනවද අපිට කරන්න පුළුවන් කියලා බලනවා. මේ රටේ සල්ලි හොඳට හම්බ කරන්න පුළුවන් නම් අක්කි ඒ වගේම content එකක් ලස්සන quality content ඒ වගේ දේවල් පුළුවන් නම් අක්කි කරන්න මම හිතන්නේ රට දාලා යන්න උමනාවක් තියෙනවා කියලා. ඉතින් මගේ අපේ මේන්ම goal එක තමයි මෙහි ඉන්න. Personally මාත් ආදරේ හරියට අඳුරගත්තේ මං ජීවිතේ වැටුණ තැන. එතකන් මම මේ මං හිතන්නේ ඇත්ත ආදරේ අඳුරගත්තා කියලා. ඉතින් ඒ වගේ සිදුවීම් වෙච්ච කට්ටිය මම දන්නවා. එතකොට සමාජය ගැන ඇස් හොඳට ඇරෙනවා. මට ඒක තමයි උනේ. එතකොට හරි කාලෙදී මට හරි කෙනාව හම්බුණා. එතකොට මට ඒකයි වෙනස. ඒ කියන්නේ ඕන තරම් වෙන කට්ටියත් එක්ක මට යාළු වෙන්න තිබ්බා. ඒ වුණාට අපේ ක්ලාස් එකේ මාත් එක්ක හම්බ වෙන මගේ යාළුවෙක් වගේ හිටපු එක්කෙනාට මට හිත ගියේ
එයක් ගතිගුණ හින්ද මැරිකල්ලා තිබරුණාට පස්ස ගොඩාක් දේවල් තේරුම් ගන්න මොකද මට මල් දෙන හස්බන් කෙනෙක් මල්දිදී ඒක විතරක් කරන හස්බන් කෙනෙක් ඇත්තට වැඩක් නෑ වයිෆ් කෙනෙක් කැටියට ගෙදර මට හොඳට ජීවත් වෙන්න පුළුවන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් සම්පූර්ණ බර දරා ගන්න නැතුව ශක්තියක් එක්ක ඉන්න කෙනෙක් කැටියට දනු ඉන්නවා මට ඒක තමයි ගෑනම බලන්න ඕනේ මේ පිරිමි ළමෙක්ගේ අපේ වීඩියෝස් වලින් අපි බොරු ලෝකයක් මවන්න හදන්නේ නැහැ කාටත් මොකද අපේ මං දන්නවා මං සැරයි කියලා දැන් ඒක මං ආශය කරන ඕන කෙනෙක් දන්නවා දනුත් දන්නවා සැරයි කියන්නේ මේ නපුරු කමක් එහෙම නවත් නෙවෙයි අර පොඩ්ඩක් මොනවත් වෙන්න බෑ මං කෑ ගහනවා එහෙම එක්කෙනෙක් නම නෝමල් දැන් එහෙම වෙලා ගොඩක් අයට වෙනම මානසිකත්වයක් නේ එතකොට මං ගැන තියෙන මං ඒකත් හංගන්න නැතුව මමනේ වීඩියෝ එඩිට් කරන්න මට පුළුවන් අංගහංග අහිංසක පාටට රඟපාන්න ඒ වුණාට මේක තමයි ඇත්ත කපල්ස් අපි දකින කපල් එකක් වුණත් පොඩි පොඩි මේ වලි තියෙන අපේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඕන තරම් පේනවා මට ඔක්කොම ඩෝන් ගාලා තරහ යනවරම මේව ඒව හංගන්න නරකයි ඒක තමයි ඇත්ත ඒ වයස අවුරුදු 19 එතකොට 19 කියන්නේ හරිම නැති කාලයක් ඒ කාලේ මට ඒ අවුරුද්දම ගොඩාක් මානසික වැටිලා හිටියේ ප්‍රශ්න ආරව මේවත් එක්ක කොහොමත් මම නෙවෙයි මම මාව හොයාගෙන යන ගමන් තමයි මට දනුව හම්බුනේ ඊට පස්සේ තමයි කාලයත් එක්ක ගොඩක් දේවල් මම දනුවගෙන් ඉගෙන ගත්ත ගොඩාක් හොඳ ක්වොලිටීස් ඒ කාලේ මම ගොඩාක් අර පොඩි දේටත් හැම වෙලාවෙම තරහ යනවා ඒ කියන්නේ ලොකු තරහ දැන් ওই පොඩි පොඩි ඒවා වගේ නෙමෙයි ඒ කාලේ ගොඩක් මම හිතන්නේ මම හොඳම කෙනෙක් වෙලා හිටියපු කාලයක් කියලා දැන් තමයි මම දනුව හමුනාට පස්සේ ආගෙන් ගොඩක් ක්වොලිටීස් ඉගෙන ගත්තා. මම මෙහෙමවත් කතා කරුවේ නැහැ ඒ කාලේ. ඉෂි වැඩිපුරම ජීවිතේ දුක් වෙච්ච දවස. මෙයාගේ ඇත්තට දුක් වෙන දවසක් තියෙනවා. මෙයා ගොඩක්ම වට මතකද? මෙහෙම මෙයාගේ යකේ මෙයා ඇත්තට අපි මැරේ කරාට පස්සේ අපි වෙන ගෙදරකට ගිහිල්ලා හිටිද්දි මේ ඒ ෆස්ට් වීක් එක මෙයා ගොඩාක් දුක් වෙන මෙයාගේ අයියවයි අම්මවයි දාලා හැමදාම ගියා. අයියා මං ඒ කියන්නේ පොඩිම කාලේ ඉඳන් බඳින්න දවසට කලින් දවස වෙනකන් අම්මගේ එහා පැත්තේම තමයි ඇඳේ නිදාගත්තේ. ඉතින් ඒ බොන්ඩ් එක කොහොමත් තියෙනවා. අපි පවුල ගොඩක් ක්ලෝස්. ඉතින් ඒකත් එක්ක මං අර වෙන ගෙදරකට ගිහිල්ලා අම්මී අයියා තාත්තී ආච්චි ආච්චිත් එක්ක හැමදාම බැන ගන්නවා විහිළු කර ගන්නවා ඒ කිසි දෙයක් නැහැ. මම විතරේ වුණාට දනෝගේ පැත්තෙන් එයා උපරිම කෙරුවා මේ මාව සනසන්න. මගේ ජීවිතේ ඉතින් ඒක තමයි ඒක. ඉතින් ඒක මං හිතන්නේ මට මං හිතපු නැති ෆීලිං එකක් ඒක මම ඒ කියන්නේ මෙයායි මමයි දෙන්න මට දෙන්න වෛරල් ෆ්ලූ එක හැදුනා හැදිලා මෙයාට ඒක ඩෙන්ගු වලට කොහොම හරි ඒක ඩෙන්ගු කියලා තමයි හිතුවේ ඒක ටිකක් ප්ලේට් එකට දඩුණා ඕ ඒක ටිකක් මේ දරුණු වුණා එතකොට තමයි හොස්පිටල් එකට දාන්න කියලා බැලුවේ නැත වෛරස් එකට එහෙම සාමාන්‍ය ගෙදර නෑ අපිට ડોක්ටර් කෙන් බෙහෙත් අරගෙන එහෙමනේ මට අමාරු මොන ඇවිද ගන්න බැරුව වීල් චෙයාර් එකේ ගෙනියලා එහෙම මම අර කතා කරගන්නක්වත් බැරුව ගියා කී දවස් දෙක තුනක් එතකොට පොඩ්ඩක් එතකොට මෙයා ගොඩක් බය වුණා. ඔයා මම තනියෙන් ගෙදර මම හැමදාම අර මෙයා බලන්න යනවා බලන්නේදී මෙයා බල්ලා ගෙදරෙද්දී ඊට වඩා මට අවුල් මෙයා කතා කරන්නවක්ම මට අමාරුයි. ඉතින් ඒක තමයි මගේ එක්ස්පීරියන්ස් එක.